අසේනි හගලා ඉනදිහාාව හොයාගන්න මහේලා වගේම සීයත් මේ දවසල ගොටක් මහන්සි වෙනවා. මහි අසේනිගේ ෆෝර්ණි එකට කෝල්ගත් තන් අසේනි ඉන්න තැනක් හොයාගන්න විදිහක් නෑ. මොකද අසේනිග ෆෝර්ණි එක තියෙන්නේ දැන් අසේලත්තේ නිසා. ඉතින් මේ කතාවෙදි අසේනිව මුලින් ොහොයාගන්න කාட்டு පුළුවන් වෙද. මොකද කතාව දිකටම බලන අපි දන්නවා? මහිගේ මල්ලී කලනග කෙල්ලගේ පස්සෙෙන් යනවා එයාගැන විස්තර හොයන්න ඉතිං එයාගේ විස්තර හොයාගෙන ඒ විස්තර කලනට කියනවා කියලා එයව බය කරලා කලනගෙන් අසේනි ඉන්න තැන අහල දැනගන්නත් පුළුවන් අපි දන්නවා අසේනි නැති දුක නිසාම සීියත් මේ දවස්සල අසේනිි හොයන්න ගොඩක් මහන්සි වෙනවා කියලා ඒ නිසා තමයි සීය එයාගේ යාළුවගෙනුත් මේකට උදවඉල්ලන්නේ ඉතින් සීියගේයාළුව රේනුක සීයට අදහසක් කියනවා අසේනිව හොයාගන්න විදියක් නම් තියෙනවා කියලා. හැබැයි ටිකක් පරිස්සමට කරන්න ඕන දෙයක් කියලා. ඒ තමයි ෆෝන් දෙකක් අරං ලෝකෂන් ශයා කරලා ඒ ෆෝන් දෙකෙන් එකක් சைල් කරලා අසේලි වාහනේෂීට් එකක් අසේහාං ගන්න කියලා ඉතිං කතාව දිගටම බලන අපිට ලොකුකුතුහලයක් ඇතිවෙන තැනක් තමයි මේ මොකද. සීයට මේක හරියටම කරගන්න පුළුවන් වෙද කියන එක. ඉතින් මේ වගේ කතාවල් බලන අපි ගොඩ දෙෙනෙක් දන්න දෙයක් තමයි කතාවක මේ වගේ දෙයක් ඉක්මනින් පෙන්නලා ඉවර කරන්නේ නෑ. ඉතින් අම හිතන විදිහටනම් සීයගේ සැලසුම මේ පාර සාර්ථක කරගන්න ලැබෙන එකක් නෑ! මට හිතෙනවා අසේල හපුතල යන්න හිතාගෙන ඉන්න වෙලාවට කලින්ම? එයාට අසේනිගේ අම්මගෙන් දුරකතනමතුමක් ලැබයි. තුටටිකක් සනීප මදි පුළුවන්නම් ඉක්මනට එන්න කියලා. ඉතින් සීය අසීලගවාහනේ ෆෝර් එක හගන්න කලින්ම අසේල ගෙදරම් පිටවෙලා යාවි කියල තමයි මමනම් හිතන්නේ. ඉතිංයාලුවනේ මේ ගැන ඔයාලට මොකද හිතෙන්න්නේ කියලා මට කමෙන්ට්ි එකක් දාන්න අමතෙක් කරන්න එපා ඔයාල තාමත්මගේ YouTube චැනල එක සබස්ක්‍රයිප් කර නැත්නම් සබස්ක්‍රයිප් කරන්න අමතෙක් කරන්නත් තෙපා! ඒනම් පරිස්සමට ඉන්න. அதிட்டு මங்கீங என்னண்ணும் மங ඔයාலகி ආதிரு நீிய හළියியஸ் சந்தி